අති නවීන තාක්ෂණයෙන් සහ සාම්ප්‍රදායික ජපන් ඔරිගාමි විසිතුරු කඩදාසි නිමැවුම් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රගතියක් මෑතකදී අත්කරගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් මෝටර රථ නිර්මාණයේදී ගැටුමකදී විශාල බලපෑම් අවශෝෂණය කර ගැනීම පිළිබඳව ඔරිගාමි ව්‍යුහයන් ආශ්‍රයෙන් සොයා බලනවා. එසේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා නවීන කෘතිම රුධිර නාලයන් නිපදවීම සඳහා මෙම ශිල්ප ක්‍රම ආශ්‍රයෙන් උත්සාහ දරා තියෙනවා. විවිධ ශාස්ත්‍රවල අභ්‍යවකාශ පර්යේෂණවල සිට වෛද්‍ය සේවා දක්වාම මෙය භාවිත වෙනවා. ඔරිගාමි ඉංජිනේරු විද්‍යාලෝකයට සාදරයෙන් පිළිගනිමු. අද අපි අවධානය යොමු කරන්නේ නව දිග හරින්න පුළුවන් ඔරිගාමි ගැන. ඔරිගාමි මගින් මෝටර රථ කර්මාන්තයට කළ හැකි විප්ලවය. මිනිස් සිරුර තුළ නව වෛද්‍ය උපකරණයක්. අද මම බටහිර ජපානයේ කියෝටෝ විශ්වවිද්‍යාලයේ විවිධාකාර නව ඔරිගාමි නිර්මාණ ගැන බලන්නයි ආවේ. හොඳයි, මං හිතන්නේ මේකයි දොර. ආ, මේ සියල්ල අලංකාර ඔරිගාමි. බලන්න, අපි තට්ටු කරලා ඇතරට යන්න. කරුණාකරයෙන් ස්තුතියි ආයිබෝවන්. ඔබ හැමවෙම සතුටයි. හැමවෙම සතුටයි. ඔබ නොජීම මහත්මයාද? ඔව්. මගේ නම මෙගුමි යසු. හොඳයි. කොහොමද? ඔබ හැමවෙම සතුටක්. මටත්. මේනි කියෝටෝ විශ්වවිද්‍යාලයේ ටකිටොෂි නොජීමා. වසර ගණනාවක් ඔහු සංහරණ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පර්යේෂණ කරනවා. හැබැයි අද වැඩසටහන ඔරිගාමි ගැන. එහෙම නේද? මෙතන හිතාගන්න බැරි තරම් ඔරිගාමි තියෙනවනේ. ඒක හරි. වටපිට බැලුවහම විවිධ හැඩැති ඔරිගාමි ලිපියම් බොහොමයක් දකින්න පුළුවන්. ඒත් කොහොමද ඔරිගාමි සංහරණ ඉංජිනේරු විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒක ලොකු සෙල්ලම් පෙට්ටියක් වගේ. ඔබ ඔරිගාමි පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන්න හේතු මොනවද කියලා දැනගන්න පුළුවන්ද? හොඳයි. ඇත්තට මේක ආරම්භුනේ මෙහෙමයි. ප්ලාස්ටික් බෝතලයකින්? ඔව්. ඔක්කොම මේ හින්දාද? ඔව්. විශ්වවිද්‍යාලයේ ප්ලාස්ටික් බෝතල් පැතිරි කිරීම ගැන මගෙන් විමසුවා. ඉතින් කුණු කසලවල පරිමාව අඩු කිරීමට ඔරිගාමි යොදාගත්තා. ඒ ඉතා විනෝදජනකයි. ඒ නිසා ඔබ දකින බෝතලේ පැතලි කිරීමට මම ඔරිගාමි ශිල්පීය ක්‍රමය භාවිත කිරීමට තීරණය කළා. ඔව්. ඒ හින්දා ඔබ ප්ලාස්ටික් බෝතල් වල පරිමාව අඩු කරන ක්‍රමයක් හොයන ඔරිගාමි පර්යේෂණ ආරම්භ කළා. ඔව්. ඔව්. ඒක හරිම රසවත්. ඒක හරි. නොජීමා ප්ලාස්ටික් බෝතල් පැතලි කිරීමේ ඵලදායි ක්‍රමයක් හොයන්න සංහරණ ඉංජිනේරු පර්යේෂණය යොදාගත්තා. ඒක හරි පුදුමයි. යමක් පැතලි වෙන්න තලා දැමීම. නොජිම අපිට ඒක කියලා දෙනවා. අපි මැෂින් එකට පොලිවිනයිල් ක්ලෝරයිඩ් නලයක් හෝ PVC පයිප්පයක් සකසා යතුරු ක්‍රියා කළා. නල කඩාවැටීම ආරම්භ වෙනවා. වීඩියෝ තවත් වේගවත් කරනවා නම් නිශ්චිත රටාවක් ඔස්සේ නලය නැවෙනවා. ඔබ දැක්ක විදිහට නලේ නැවීම ඉතා ජ්‍යාමිතික රටාවක් ඔස්සේ සිදු වුණා. මේ ඉහළින් නම් පහළට පැතිලි කරපු නලයක්. පේන විදිහට බොහෝ ත්‍රිකෝණයන් එකිනෙක මත ගොඩ ගැහිලා තියෙනවා. හැඩය සහ ප්‍රමාණය නලේ ඝනකම මතයි රඳා පවතින්නේ. හරි, දැන් අපි උණු වතුර ටිකක් ඇතුළට දාමු. හරි, බලන්න මේ සිත් ගන්න අසුළුයි. මොකද වෙන්නේ? හැඩය මුල් ආකාරයටම. උණුවතුර දැම්මහම නලය මුල් හැඩයට ආපහු හැරෙනවා. ඒක පැතිරි වුණාම පෙනෙන ආකාරය තමයි මේ. බලන්න, නලය කැපුවොත් නැවී ගිය රේඛා යම් රටාවක් හදන බවයි පේන්නේ. සියලුම සිලින්ඩරාකාර වස්තුන් තලා දෙමීමෙන් පස්සේ එවන් රටාවක් නිර්මාණය වෙන බව දන්නවා. එවැනි රටා සහිත ද්‍රව්‍ය භාවිත කරලා ප්ලාස්ටික් බෝතල් වඩා පහසුවෙන් ඇදීම සහ ඇකිලීම කරගන්න පුළුවන්. ඉතින් ඔබට මතක ඇති කලින් දැක්ක උදාහරණේ අපි දැක්ක රටාව මේකයි. රේඛා පැහැදිලිවම මෙහි සටහන් කරලා තියෙනවා. කඩදාසි රේඛා දිගේ නැවීමෙන් හරිම රසවත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මං ඒක කරන්නද? හොඳයි. දැන් මම කලින් අත්හදා බැලීමේදී ඇඳුණු රටාවේ රේඛා ඔස්සේ කඩදාසිය නවනවා. තිරස් රේඛා ඔස්සේ මිටියාවත් සහ දිශානති රේඛා ඔස්සේ කඳු වැනි හැඩ පේනවා. හොඳයි. හරි. දැන් මං කඩදාසිය සිලින්ඩරයක් බවට පත් කරනවා.
Mang ඇත්තටම බලන් ඉන්නේ. මැලියම් වේලනකන් ඉඳලා රටාවේ රේඛා ඔස්සේ නවන්න. සිලින්ඩරේ බිම වැටීම දිහා බලන්න. හොඳයි. බොහොම හොඳින් කළා. හොඳින් කළා? දැන් ඒකේ හැඩය ඔහොමයි. ඕ මට තේරුණා. හොඳයි. එහෙත් මේ ඔරිගාමි රටාව බරපතල ගැටලුවක් වෙනවා. ඒක ගොඩක් දික් කරන්න බෑ. ඒක ඇදලවත් බෑ. ඒක කරන්න බෑ. කොහොම තදින් ඇද්දොත් සියලු රටාවේ රේඛා හැඩයෙන් වෙනස් වෙනවා. මීට වඩා ඒ දිගු කරන්න බෑ එහෙනම්. ඒක හරි. කඩදාසි සිලින්ඩරේ සංයුක්ත ව්‍යුහයක් බවට පත් කරන්න පුළුවන්. ඒත් ඒක දිගු කරන්න අපහසුයි. PVC නලයට සමාන රටාවක් මෙහි තියෙනවා නම් ඒ දිගු කරන්න බැරියයි. මේ කඩදාසි සිලින්ඩරය දැන් සම්පූර්ණයෙන්ම නැමිලායි තියෙන්නේ. මේ බලන්න. මෙම කොටස් එකට ඇදවි ඇති නිසා කඩදාසි සිලින්ඩරේ දිග කළොත් ඒක දිග ඇරෙනවා. තවත් ආකාරයකට පරතරයක් නැතිව මෙම කොටස් එකට ඇදවිලා තිබුණොත් කඩදාසි සිලින්ඩරයක් දිග කිරීමට හැකි වෙන්නේ නැහැ. PVC නලවල තියෙන වෙනස තමයි ප්‍රසාරණය හා සංකෝචනය වීමේ හැකියාව PVC මූලද්‍රව්‍යයට තියෙනවා. උණුසුම් ජලයේ පෙඟවීමෙන් හෝ විශාල බලයක් මගින් කරන්න පුළුවන්. කඩදාසි වලට මේ කරන්න බෑ. ඒ නිසා නොජීමා විසින් මේ නිර්මාණය දිගු කිරීමට හැකිවන පරිදි වෙනස් කරලා තියෙනවා. මේ මුල් කඩදාසි සිලින්ඩරයට සමානයි. ඒත් ඇත්තට මේවා එකිනෙකට වෙනස්. මේ මූලික රටා හැඩ වලින් එකක්. හැඩේ බොහෝ දුරට සමානයි. ඉතා ස්වල්පයක් ආනත බව පේනවා. ඔව්. අපි කඩදාසි සිලින්ඩර දෙක දිග හරිමු. පළමු කඩදාසි සිලින්ඩරේ ත්‍රිකෝණ සරලයි. දෙවෙනි සිලින්ඩරේ එක පැත්තකට ආනතවයි තියෙන්නේ. ආනත ත්‍රිකෝණ තියෙන කඩදාසි සිලින්ඩරය සරල ත්‍රිකෝණ සහිත එකමින් දෙගුණයක් දිගු කරන්න පුළුවන්. ආනත ත්‍රිකෝණ සහිත කඩදාසි සිලින්ඩරය ප්‍රසාරණය සහ සංකෝචනය වීමේ වැඩි හැකියාවක් පෙන්නුම් කරනවා. මේ නව ඔරිගාමි නිර්මාණය බොහෝ ශ්‍රේෂ්ඨවල අවධානයට යොමු වෙලා තියෙනවා. මේකේ අදහස වෙන්නේ යම් ආකාරයක හොඳින් හැකිලිය හැකි ව්‍යුහයක්. හරි. මේ නිර්මාණ ප්ලාස්ටික් බෝතල් පැතිර කිරීමට යොදා ගන්න පුළුවන්. පසු ඒවා නැවත මුල් හැඩයට ආපසු ලබා ගන්නත් පුළුවන්. එහි හැඩයට සුළු වෙනස්කමක් නේද? හරි. එවැනි විශාල වෙනසක් කරන්න පුළුවන්. ඔව්. ඊළඟට අපි බලමු ඔරිගාමි ශිල්පයේ මෝඩ රතු උපකරණ නිපදවීම සඳහා යෙදවීම පිළිබඳව. මෝටර් රථ ගැටුමක්. වාහන නිර්මාණය කරන්නේ මගින් ආරක්ෂා කර ගැනීම සඳහා ගැටුමකදී එන බලපෑම් අවම කිරීමටයි. ඔබ දකින මේ කොටස් එකම අරමුණක් සඳහා තමයි සැලසුම් කරලා තියෙන්නේ. මෙය චැසියේ පැති සමාජිකයන් ලෙස හැඳින්වෙනවා. මෝටර් රථ ගැටුමකදී මෙම කොටස් හැකිලෙන අතර බලපෑම් ඵලදායි ලෙස අවශෝෂණය කරනවා. ගැටීමට ලක්ුණු රථයේ පහළ කොටස බලමු. සමහර අවස්ථාවලදී පැති කොටස් තමන් විසින් සිදු කළ යුතු ආකාරයටම හැකිලීමට අසමත් වෙනවා. ගට්ටන බලය ඵලදායි ලෙස අවශෝෂණය කර පැති කොටස් කාර්යක්ෂම කළ හැකි ක්‍රම මොනවාද? මෙම ගැටලුව විසඳීම සඳහා ටෝකියෝ තාක්ෂණ ආයතනය පර්යේෂණ සිදු කරනවා. මේ යාන්ත්‍රික විද්‍යාව හා ඉංජිනේරු විශේෂඥයෙක් වන මහාචාර්ය ඉචිරෝ හගිවරායි පරිගණකමය අනුරූප භාවිත කරමින් සාමාන්‍ය මෝටර් රථවල බරෙන් අඩක් පමණ වන නව මෝටර් රථ ආකෘතියක් නිර්මාණය කිරීම ඔහුගේ ප්‍රධාන ව්‍යාපෘතියයි. ආරක්ෂාව රැකෙන පරිදි මෝටර් රථයේ බර අවම කිරීම සඳහා නව පැති කොටස් නිර්මාණය අවශ්‍ය බව මහාචාර්ය හගිවරා විශ්වාස කරනවා. නොජිමා විසින් නිර්මාණය කරන ලද ඔරිගාමා රටා ඔහුගේ අවධානයට ලක් වෙනවා. නමුත් පැති කොටස් සෑදීමට ඔරිගාමි රටාවක් භාවිත කරන්න පුළුවන්ද? මහාචාර්ය හගිවරාහට පරිගණකමය අනුරූප යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මුලින්ම සාමාන්‍ය ඍජුකෝණාශ්‍රාකාර නල හැඩැති පැති කොටස් මත බලපෑම් ගණනය කරනවා. සිරස් අක්ෂ මගින් බලපෑම් බලය නිරූපණය වන අතර තිරස් අක්ෂ හැකිලෙන ප්‍රමාණය නිරූපණය කරනවා. ගැටීමට ලක්වන මොහොතේ පැති කොටස් මත විශාල බලයක් ඇති වෙනවා. ගට්ටන බලය මුළු රථය වෙතම සම්ප්‍රේෂණය කරනවා. එවිට බලය ක්‍රමානුකූලව අඩු වෙනවා.
ගැටුමේ ශක්තිය අවශෝෂණය කිරීම සඳහා පැති කොටස් හැකිලෙනවා. නමුත් පසුව නැවත බලය වැඩි වෙන අතර ඉන්පසු එය අඩු වෙනවා. මෙම ක්‍රියාවලිය කීපවරක්ම සිදු කරනවා. ප්‍රස්ථාරයේ සික්සැක් රේඛාවක් දැක ගන්න පුළුවන්. එහි ප්‍රතිඵලය අනුව ගැටන බලය හොඳින් අවශෝෂණය වෙලා නැහැ. ඊළඟට ඔවුන් අනුරූපණ දහවණය සඳහා ඔරිගාමීය ව්‍යුහගත සිලින්ඩරයක් භාවිත කරනවා. මෙවර ඔරිගාමීය ව්‍යුහගත සිලින්ඩරය කුඩා ඝට්ටන ශක්ති බලපෑමකින් හැකිලීම ආරම්භ කරනවා. ඝට්ටන ශක්තිය හොඳින් අවශෝෂණය කරගෙන වෙනත් විදියට කියනවා නම් ඝට්ටන ශක්තිය පරිවර්තනය කිරීම වඩාත් අපහසුයි. මෙම දත්තයන් සංසන්දනය කිරීමේදී ඔරිගාමී ව්‍යුහගත සිලින්ඩරය සාම්ප්‍රදායිකව බහුලව භාවිත වන ඍජුකෝණාස්ත්‍රාකාර නලයට වඩා හොඳින් හා කාර්යක්ෂමව ඝට්ටන ශක්තිය අවශෝෂණය කරන බව පැහැදිලියි. ඔරිගාමී ව්‍යුහයන්ට වෙනත් විශේෂ ලක්ෂණද තියෙනවා. මෙම ව්‍යුහයේ දෘඩතාව නැවීමේ කෝණ සකස් කිරීමෙන් වෙනස් කරන්න පුළුවන්. මහාචාර්ය හගිවරා මෝටර් රථ නිර්මාණය සඳහා හොඳම ඔරිගාමී ව්‍යුහය සොයා ගැනීමට විවිධ කෝණ පරීක්ෂා කරනවා. අද ඔරිගාමී භාවිත කරමින් ස්වභාවික සෞන්දර්යය නැවත කළ හැකි පුද්ගලයෙකු හමු වෙමු. ඔහු ස්පටික ව්‍යුහ ආකෘති නිර්මාණය කරයි. මේ ටෝකියෝවේ උපනගරයක පිහිටා ඇති සයිටාමා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය භෞතික රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වන මහාචාර්ය ෂෝෂෝ ඉෂිහාරි මුණගැහුම්. ඔහු දේශීය කනිෂ්ඨ උසස් පාසල් සිසුන්ට ඔරිගාමි ස්පටික වේහු ආකෘති නිපදවන ආකාරය කියා දෙනවා. ඔහු නැත්තෙම පාඩමට යොමු වෙලා මේ සිසුවා ඍජුකෝණාස්ත්‍රාකාර කඩදාසි කැබැල්ලක් නවනවා. මේ මහාචාර්ය ඉෂිහාරා විසින් කරන ලද ඔරිගාමි ස්පටික ව්‍යුහ ආකෘති වලින් එකක්. සංකීර්ණ ස්පටික ව්‍යුහ තේරුම් ගැනීමට පහසු වන පරිදි ඔරිගාමි භාවිත කිරීම පිළිබඳ අදහස ඔහු ඉදිරිපත් කළා. දැන් සිසුන් බොහෝ දෙනෙක් ඔරිගාමි ආකෘතිය හදනවා. ඒ කුමක්දයි ඔබ දන්නවද? ඒ සම්පූර්ණයි. කුඩා චතුස්තල රාශියක් එකිනෙකට ස්පර්ශ වන ලෙස සකස් කර ඒවායේ මධ්‍ය ලක්ෂ්‍යවල සහ කොන්වල පරමාණු පිහිටුවා තිබෙනවා. මේ දියමන්තියක ස්පටික ව්‍යුහ ආකෘතිය. දියමන්තියක ස්පටික ව්‍යුහ ආකෘතියේ CG ප්‍රස්ථාරය මේ තියෙන්නේ. කාබන් පරමාණු අණුපිළිවෙලින් සකස් කරලා තියෙනවා. මහාචාර්ය ඉෂිහාරා විසින් කරන ලද ඔරිගාමි ආකෘතියයි මේ. සම්පූර්ණයෙන්ම වගේ සමානයි. ඉතාම ආකර්ෂණීයයි. ඔබ ආකෘතිය ස්පර්ශ කළොත් ඒ ඉතා සවිමත්. මෙම ආකෘතිය සෑදීමේ ක්‍රියාවලිය තුළ දියමන්තියක දෘඩතාව පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මහාචාර්ය ඉෂිහාරා විසින් පාපන්දු බෝලයක් වැනි ෆුලරින් ආකෘතියක් සහ වෙනත් කාබන් පරමාණු ආකෘතියෙන් සාදලා තියෙනවා. ඒ වගේම කාබන් නැනෝ ටියුබ් ආකෘතිය. ඔරිගාමි ආකෘති නිපද වෙනකොට විවිධ වර්ගයේ සංවේදක යෙදීමට ඔබට සිදු වෙනවා. ඒවායේ විශේෂ ආකර්ෂණයක් තියෙනවා. ස්වභාවිකවම මිනිසුන් ආකර්ෂණය කරන වර්ණ පරාසයක ඒවා හදන්න පුළුවන්. මෙම ලක්ෂණ ස්වභාව ධර්මය තුළ ලස්සන ස්පටිකවලට අනුරූපව පරිපූර්ණව ගැලපෙනවා. ඔරිගාමි ආකෘති ඉගැන්වීමේදී ඒ වඩාත් සුදුසුයි. ඔරිගාමි ආකෘති සෑදීමේ ක්‍රියාවලිය තුළින් සංකීර්ණ ස්පටික ව්‍යුහයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ විනෝදජනකයි. මටත් පන්තියට එකතු වෙන්න හිතුණා. හොඳයි, ඒ සියල්ල සෙරෝබෝ. ඊළඟට වෛද්‍ය කර්මාන්තය සඳහා යොදාගෙන ඇති ඔරිගාමි ශිල්ප ක්‍රම පිළිබඳව. ඔබ මේ දකින්නේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ කර්මාන්ත විද්‍යා ආයතනය. මයික්‍රෝ නැනෝ මෙකට්‍රොනික්ස් සඳහා ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයේ වෛද්‍ය කෞරි කුරිබයාෂි ඔරිගාමි තාක්ෂණය භාවිත කරමින් කෘතිම රුධිර නාලයක් නිපදවීම සඳහා පර්යේෂණ සිදු කරනවා.
මෙවැනි કૃතිම රුධිර වාහිනී ස්ටෙන්ට් බද්ධ කිරීම ලෙස හඳුන්වනවා. උදර මහා ධමනි ප්‍රදාහ ප්‍රතිකාර සඳහා එය භාවිත වෙනවා. මේ මිනිසෙකුගේ උදරයේ CT ස්කෑන් එකක්. එහි ඝන කැමැති රුධිර වාහිනිය උදර මහා ධමනියයි. උදර මහා ධමනිය අසාමාන්‍ය ලෙස විශාල වන විට ධමනි බිත්ති ඉතා සිහින් වී උදරයේ ධමනි ප්‍රදාහ ඇති වෙනවා. මේ පුපුරා යාමෙන් රෝගියෙකු මිය යෑමේ සම්භාවිතාව 75%ක් පමණ වෙනවා. එමෙන්ම රෝගීන්ගේ ආසාදිත ප්‍රදේශ કૃතිම රුධිර නාල වලින් ආදේශ කිරීම සිදු කරනු ලබනවා. තෝඩා මධ්‍යම මහ රෝහලේ වෛද්‍ය ෂින් ඉෂිමාරු වසර 10කට ආසන්න කාලයක් ස්ටෙන්ට් බද්ධ කිරීමේ ප්‍රතිකාර කරලා තියෙනවා. ඉකිලියට සවිකල කැතීටරයක් හරහා රුධිර නාලයකට ස්ටෙන්ට් බද්ධය ඇතුළත් කරනවා. ස්ටෙන්ට් බද්ධයක් යනු අභ්‍යන්තර ලෝහ කම්බි ආධාරක සහිත එයටම දිගහැරීමට හැකි වියන ලද නලයක්. මෙම ප්‍රතිකාරය බෙහෙවින් දුර්වල වන වයස්ගත රෝගීන් සඳහා විශේෂයෙන් ඵලදායී වෙනවා. මේ උදර මහා ධමනියේ එක්ස් කිරණ ඡායාරූපයක්. අපට එහි මැද විශාල ඉදිමුමක් දැක ගන්න පුළුවන්. ස්ටෙන්ට් බද්ධය හරහා රුධිර සංසරණය වන පරිදි මහා ධමනියට ස්ටෙන්ට් බද්ධයක් ඇතුළත් කරනවා. මේ ප්‍රතිකාරයෙන් පසුවගත් එක්ස් කිරණයයි. මෙම ඡායාරූප දෙක සැසඳීමේදී සැලකිය යුතු ලෙස ධමනි ප්‍රදාහය හැකිලී තිබෙනවා. ධමනි බිත්තිය මත රුධිර පීඩනය සැලකිය යුතු ලෙස අඩුවෙලා, ඒ හේතුවෙන් පිපිරීමේ අවදානම බෙහෙවින් අඩුවෙලා. මෙම ස්ටෙන්ට් නිපදවන්නේ එක්සත් ජනපදයේ. නමුත් සමහර අවස්ථාවලදී එම ස්ටෙන්ට් ජපන් ජනතාවගේ ශරීරවලට හොඳින් ගැලපෙන්නේ නැහැ. ආචාර්ය කුරිබයාෂිගේ පර්යේෂණ සමග වැඩ කරන වෛද්‍ය ඉෂිමරු මහතා පවසන්නේ ස්ටෙන්ට් කුඩා කළ හැකි බවයි. හරි, මම පැහැදිලි කරන්න. සාම්ප්‍රදායික ස්ටෙන්ට් કૃතිම රුධිර නාල සහ ලෝහ කම්බි යන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ නිසා එහි විශාලත්වය සීමිත ප්‍රමාණයකට පමණක් කුඩා කරන්න පුළුවන්. හැබැයි ස්ටෙන්ට් ඉතා සිහින්ව නිපදවීමට හැකි නිසා ඒ සඳහා හැකිලීමට දිගහැරීමට හැකි පටලයක් වැනි නව ද්‍රව්‍යයක් සොයා ගන්න වෙනවා. ආචාර්ය කුරිබයාෂි විසින් නව හැකිලීමට දිගහැරීමට හැකි કૃතිම රුධිර නාලයක් සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදු කරනවා. රුධිර නාලවලට ගැළපෙන තරම් කුඩාවට හැකිලිය හැකි සහ එයටම දිගහැරිය හැකි දෙයක් සොයන්නේ කොහොමද? අවසානයේදී ඇය ඔරිගාමි භාවිත කිරීමට අදහස් කළා. ඇය විවිධ ඔරිගාමි නිර්මාණ අධ්‍යයනය කරනවා. සිරස් අතට සහ තිරස් අතට විස්තරණය විය හැකි ඔරිගාමි නිර්මාණ එමගින් ඇය සොයා ගන්නවා. මෙම නිර්මාණ ජර්මානු සැලසුම්කරුවන් සහ ජපන් ඔරිගාමි පර්යේෂකයන් විසින් නිපදවල තියෙනවා. මෙය අන්නාසි නිර්මාණය ලෙසයි හැඳින්වෙන්නේ. ආචාර්ය කුරිබයාෂි ඔරිගාමි ව්‍යුහය තැනීම සඳහා ඒ හැඩයේම මිශ්‍ර ලෝහයක් භාවිතයට තීරණය කළා. අත්හදා බැලීමේ පළමු වීඩියෝ බලමු. රුධිර නාලයක් ලෙස ක්‍රියා කරන නලය තුළට මිශ්‍ර ලෝහයෙන් සාදන ලද කොටස ඇතුළත් කරනවා. මෙම ලෝහිත ඔරිගාමි කොටස අංශක 34 මූලික හැඩයට පැමිණෙනවා. නලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා ඉහළ නංවන විට එය මැනවින් පුළුල් වෙනවා. තවත් වරක් නැවත අපි එය බලමු. මිශ්‍ර ලෝහයෙන් සාදන ලද ස්ටෙන්ට් බද්ධය ක්‍රමානුකූලව නැවුම් රේඛා ඔස්සේ පුළුල් වන අතර රුධිර වාහිනී බිත්තිවලට එය සවි වෙනවා. ආචාර්ය කුරිබයාෂි මෙම නව ආකාරයේ ස්ටෙන්ට් බද්ධ කිරීම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට ඉංග්‍රීසි ජාතික පර්යේෂකයන් සමග එක්ව කටයුතු කරනවා. මේ වනතෙක් ස්ටෙන්ට් නිමවෙන්නේ සුදු යකඩ වානේ සහ හැඩය මතක මිශ්‍ර ලෝහවලින්. නමුත් අනාගතයේදී මිනිසුරට හානිකර නොවන ප්ලාස්ටික් සහ රෙසින් වැනි ද්‍රව්‍ය භාවිත කරලා ප්‍රතිකර්ම වඩාත් පහසුවෙන් කිරීමටයි සැලසුම් කරන්නේ. අපි ඔරිගාමි ඉංජිනේරු තාක්ෂණය ගැන ඉගෙනගෙන තියෙනවා. දැන් ඔරිගාමි පර්යේෂණයක් බලමු. මේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ දේශසීමා විද්‍යාපීඨයේ උපාධි පාසලයි.
අයිබුවන් ඔයා කෝජිරෝ සුසුකිද? ඔව් ඒ මම. හමුවීම සතුටක්. මටත් මේ සහකාර මහාචාර්ය කෝජිරෝ සුසුකි. අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යා පර්යේෂණවල නියලී සිටිනවා. මං අහලා තියෙනවා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කඩදාසි ගුවන් යානා ගුවන්ගත කිරීම ගැන. ඒ ගැන හිතලා බලන්න. කඩදාසි ගුවන් යානය නියත වේගයකින් ගමන් කරනවා නම් එවිට ඒ අභ්‍යවකාශයේ පාවෙමින් තියෙන්නේ. ඒ පෘථිවියට ආපසු යන්නේ කොහොමද? අභ්‍යවකාශයේ වායු අංශු තියෙනවා. ඒවා සමග ඝට්ටණය වෙනකොට කඩදාසි ගුවන් යානය මන්දගාමී වෙනවා. එතකොට පෘථිවි ගුරුත්වාකර්ෂණය නිසා කඩදාසි ගුවන් යානය පහළට වැටෙනවා. මේ ආකාරයට කඩදාසි ගුවන් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කිලෝමීටර් 400ක උසකින් පෘථිවිය වටා ගමන් කරනවා. මුලින්ම කඩදාසි ගුවන් යානය නියත වේගයකින් මුදා හරිනවා. එය කෙමෙන් වායු ප්‍රතිරෝධය හේතුවෙන් මන්දගාමී වන අතරම ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවිය දෙසට ඇදී යනවා. මෙම අත්හදා බැලීමේ අරමුණ වෙන්නේ කඩදාසි ගුවන් යානය පෘථිවි වායු ගෝලයට ඇතුළු වන විට අධික තාපය හා පීඩනය දරාගත හැකිදැයි සොයා බැලීම. මේ සඳහා සාමාන්‍යයෙන් සුපර්සොනික් මගී ගුවන් යානා හැඩය යොදා ගැනීමට භාවිත කරන විශාල සුළං උමං මාර්ග භාවිත වෙනවා. ඉතා විශාල වේගයකින් වමේ සිට දකුණට උමග හරහා වාතය ගමන් කරවනවා. වේගය මැක් 7ට ළඟා වෙනවා. වායු ධාරාව කඩදාසි ගුවන් යානය හරහා යන පරිදි මිනුම් කුටිය උපාංගයේ මධ්‍යයේ පිහිටා තියෙනවා. සුසුකි මහත්මයා, මම කඩදාසි ගුවන් යානය ගෙනාවා. ඉතින් අපි පටන් ගමු. හොඳයි, අපි මුලින්ම බලමු. එහෙට තියුණු හිසක් තියෙනවා. ඔව්, ඒ දිග ගමනක් යන්න ඕනේ. හිස ඊතලයක් වගේ නිසා එහි ගුවන් ප්‍රතිරෝධය ඉතා කුඩයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කළොත් මෙම වර්ගයේ ගුවන් යානයක් මන්දගාමී වෙන්නේ නැහැ. ඒ ගුවන් ප්‍රතිරෝධය අඩු නිසයි. මට තේරුණා. ඒ කියන්නේ වේගය අඩු වෙන්නේ නැහැ. ඔව්, ඒ වගේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. වායු ඝර්ෂණය හේතුවෙන් තාප විශාල ප්‍රමාණයක් ජනනය වෙනවා. ඒ වගේම තාපය කඩදාසි ගුවන් යානයේ උල් වූ හිස මත කේන්ද්‍රගත වෙනවා. කඩදාසිය පහසුවෙන් ගිනි ගන්නවා. පසුව සුසුකි අභ්‍යවකාශ ෂටලයක් මෙන් දිස්වන කඩදාසි ගුවන් යානයක් ගන්නවා. දැන් මට තේරෙනවා. වාතයේ ප්‍රතිරෝධය වැඩි කිරීම සඳහා තාපය ජනනය අඩු කිරීම සඳහා ඉදිරියට නෙරා ඇති ජ්‍යාමිතික හැඩැති හිසක් නිර්මාණය කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මෙම වර්ගයේ කඩදාසි ගුවන් යානය ජපානයේ ඔරිගාමි ගුවන් යානා සංගමයේ සභාපති ටකු ඕ ටෝඩා විසින් නිර්මාණය කරලා තියෙනවා. අත්හදා බැලීමේ යානයක් යවමු. කඩදාසි ගුවන් යානය කෙලින්ම වාතයේ පාවී ගියා. විශේෂ කඩදාසි වලින් සෑදූ ගුවන් යානා මෙම පර්යේෂණයෙහි භාවිත වෙනවා. සුළඟ මැක් 7ක වේගයෙන් තත්පර 12ක් හැමුවොත් මෙම කඩදාසි ගුවන් යානයට අධික තාපය සහ පීඩනය දරා ගන්න පුළුවන් වේද? 3 2 1. වීඩියෝව මන්දගාමීව බලමු. කඩදාසි ගුවන් යානය පළමු වතාවටම මැක් 7ක වේග සුළඟට හසු වූ විට එය එකවර සෙලවුණා. සුළඟෙහි දිශාවේ බලපෑම අනුව කඩදාසි ගුවන් යානය ක්‍රමෙන් ඉහළට නැඹුරු වුණා. මෙම අත්හදා බැලීමේදී පෘථිවි වායු ගෝලයට ඇතුළු වන විට කඩදාසි ගුවන් යානය වඩා දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙනවා. නමුත් ගුවන් යානයේ හැඩය වෙනස් නොවු අතර ගිනි ගැනීමක් සිදු වුණෙත් නැහැ. අත්හදා බැලීම ඇත්ත වශයෙන්ම විනෝදය සඳහා පමණක්ම නොවේ. අපට අවශ්‍ය වන්නේ සැහැල්ලු පමණක් නෙවෙයි, අධික උෂ්ණත්වය දරාගත හැකි, අභ්‍යවකාශය තුළ ගමන් කළ හැකි, පෘථිවිය වෙත ආරක්ෂිතව ආපසු යා හැකි අභ්‍යවකාශ යානා නිපදවීමටයි. අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පරීක්ෂණ කරන අය මෙම අත්හදා බැලීමෙන් බොහෝ දේවල් ඉගෙන ගනී. අවම වශයෙන් ආරක්ෂාව සඳහා එය භාවිතා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ හිතන්නේ මොකද්ද? අද අපි නව ඔරිගාමී තාක්ෂණයන්ගේ ප්‍රධාන පර්යේෂණ 3ක් හඳුන්වා දුන්නා. අපි ඉදිරියේදී තවත් වැඩසටහනකින් මුණ ගැහෙමු.